අම්මේ මං අඳින්නේ කොයි සාරියද? අක්කද නියමෙට අඳින්න යන්නේ. ගේ බලන්න මිනිස්සු වෙනවා කියලා ඔකට සාරිය අඳින්න ඕනේද? පිස්සු. මැඩම් එදාට අපි කොරුම ඇවිද්දෝනවා. ගොළුවන්ට කියලා සින්දු කියවනවා. බීරන්ට කියලා සින්දු අස්සනවා. පොඩක් ඇවිල්ලා බලන්නකෝ. දුව අපි එමනම් ගිහින් එන්න. බොහොම ස්තුතියි. ඔයාලත් ඉන්න. මැඩම් වරදන්න බෑ. යන්න. පේනා නංගි. මං හිතුවා ගේ කුලියට ගන්න ආපු අය කියලා. ඇයි? ඔයාව අපි කුලියට දෙන ගේ බලන්න නෙවෙයිද? මං ආවේ ඔයගොල්ලන්ගේ ගේ බලන්න නෙමෙයි. මීටරේ වල ලයිට් බිල් දීලා යන්න. අම්මේ, අලුත් ලයිට් බිල් කාරේ. තින්ගේක පුතේ ඉංජිනේර නම් අනිත් පුතා පත්තර කන්තෝරුවේ නම් වැදගත් තැනක නේ නම් ඉතින් පදිංචි වෙන්න ඕනේ. Why not? Why not? ඒකනේ අපි මෙහාටම හොයාගෙන. මිනිස්සු හිතයි අපිට සල්ලි තියනවා කියලා. මට රත්තරන් වල ජෝඩුවක් කරන් දෙනවා කියලා දැන් අවුරුදු ගාණක් වුණා. අලුත් ස්ටයිල් එක ප්ලාස්ටික්. ගන්න බැරිය පුතේ. ඕන කමක් වුණාම ගන්න බැරිය. ආයෙත් ඇඩ්වාන්ස් එකක් ගන්නවනේ. කුලියට කට්ටි තුනක් ඇවිත් යනකම් අම්මා කිව්වේ උම තමයි. ආ ගියා. ඒ වුණාට අපට ගැලපෙන පවුල කඹ වුණේ නෑ නිදුයි. ඒ වුණත් මේ සැරේ මට අලුත් සාරියක් ගන්නත් තියෙනවා. නළුලි සම්මුඛ පරීක්ෂණෙත් දැන් ළඟයි. සාරියෙන් තම මුළු ඇඟම වැහෙනවනේ. නළුලි පරීක්ෂණ වලට ඉම් ඇඳලා හරියන්නේ. ඉතින් තම්සි ආවම මිනිගවමක් කරද? හා? උඹලා දෙන්න පටන් ගන්නද හදන්නේද? අපේ ටියුෂන් ක්ලාස් එකේ මගේ හොඳම යාළුවගේ බර්ත්ඩේ එක මේ 18 වෙනිදා. මට නම් ඕනේ ඒකට යන්න අලුත් ගවමක් ඕනේ මම. මේ චුට්ටි මම උඹට අරගෙන මේක ගණන් කරගන්න. මේක වීදා කරන හැටි අහගන්න නෙමෙයි. අවුරුද්දකට වදවෙ? නෑ, 6 මාසෙකට. ඉතින් වෙනදට ගන්න අවුරුද්දටමනේ. මේ මිනිස්සු හොඳින්ද මං අවුරුද්දකට ඉල්ලලා බලකලේ නෑ. හොඳ නැත්තම් ඉතින් අරගන්න බැරියෙ. මෙන්න මෙහෙට තියලා ඔබ ගණන් කරගන්න. කරදරි. යතුර නොදී යමුද? මොකක්ද ඔය යතුරෙන් අපිට ඇති ඵලෙ?
බලයක් නෑ. ඉතින් අපි මේ පොඩ ඇඩ්මින් කාර්යය රස්තියට කරමු. එදා අවිල දාව පාට් එකට. හරි හරි මේක ඇති වැඩේ. මොකද්ද? ජයමංගල ඒගොල්ලන්ට යතුරුවන් නම් නීතියෙන් ගන්න කියමු. මොකද මං එක්ක ලේසියෙන් නඩු කියන්න බෑ. ඔයගේ පරණ යතුරුක්නේ කවුද ඕකට නඩු කියන්නේ? දොර කැඩුවා අලුත් යතුරු දහඩුවක් දැම්මා. වැඩේ ඉවරයි. එහෙනම් මේක දොරේම තිබුදෙන්නේ නේද? You don't mind. As you like it. එක එක යෝජනා ගේන්නත් පුළුවන් ඒවා ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. නමුත් ඒක කල්පනා කරලා බලන්න ඕන මොකක්ද එකෙන් ඇති ඵලය කියලා. මොකදයන් විස්තර ඔය ගෙවල් පාරේ මගේ ආලෙත් බෝඩ් එකල හිටියානේ ආහා යා කිව්වා මට ආයිසි බැයි මම නම් ඔය විස්තර මොකක්වත් ඇහුවේ නැහැ අබැයි පුතා මම කිව්වා මගේ වයිෆ් මලාට පස්සේ මමත් තනියම තමයි ඉන්නේ කියලා හරි හරි ඒක තමයි මේගොල්ල මේ පිරිමි කට්ටිය විතරක් හොයන්නේ හැබැයි පුතා අපි ඉන්නේ ඒගොල්ලන්ට ලොකු හයියක් නැත්තම් හැබැයි ගෑන් ළමයි විතරක් මේ කාලේ ඉන්නේ හරි භයානකයි භයානකදත් කියලා අහනවා පුතා බොහොම භයානකයි හැබැයි මීට පස්සේ අපි ඉන්නවනේ මේ කට්ටියට ආව දැන් අංකල් ඉන්නවා ඇනෙක්ස් එකේ ආව මොකද හරිද අලුතක් ගාලා ඔව් රයිට් රයිට් බෝයි ඔක මුදේ මේ බයි බයි නයිද හරි ඔකත් ඉන්න බල්සික ගැලෙව්වද? බල්සික ඕල්ඩර්ස් එක්කම ගැලෙව්වා. වෙරි ගුඩ් වෙරි ගුඩ්. රයිට් රයිට්. Thank you. Right, let's go. එහෙමනම් මේ මම ජොනි එක්ක එනවා. හරිද? හේමලාලුයි පීසරි කියලා බල්පුරේ පරිස්සමෙන් බා ගන්න ඕනේ. හරිද මචං? හරි හරි මචං. මේ මචං පචං ගන්න එපා බා එකසර කිව්වම. ඇයි? ඉංජිනේස්ලට මචංලා නැද්ද මචං? හරි හරි ඉතින් මචං බස් බලා ගන්න පුළුවන්. දැන් මන්ද යන්නකෝ. හරි. හරි. අයිය ගන්න. හරි. දෙදීලා ගන්න. හරි. යතුරු නොගියමුද? සතුරු අපිට වෙලා නැහැ නේද? කොන්නක දීලා. යනකොට යන්නේ ගේ විතර නෙමෙයි අපිවත් කාලා එක පුතෙක් ඉංජිනේරුවෙක් කිව්ව නේද එයාට නිතරම කාර් එක මිදුලට ගන්න ඕනේ වෙයි ඒ වුණාට නිතරම ගේට්ටු අරින්න වහන්න ගියොත් එහෙම ගේට්ටුව ගැලවිලා යයි අපි ගේට්ටුව ඇරලා තියෙනවා මොකෙක් කාවත් ඉස්සරහ කර වහලානේ තියෙන්නේ
පත්තර කන්තෝරේක වැඩ කරන කෙනෙක් ගෙදරට එන එක නම් හරිම හොඳයි. පත්තරේට ෆොටෝ දාගන්න. ඇයි? ගියේ සුමාරේ පෑන මිත්‍ර පිටුවට මගේ ෆොටෝ එක ගියේ? ඔව් පත්තරේට බොරු දාලා කොල්ලු රැවටිලා රැකියාව ලිපිකරු විනෝදාංශය රංගපෑම ගී ගැයීම තැපල් කාර්යයත් බැන බැන ගියා. මෙයාගේ නමටම ලියුම්ගෝනි භාගයක් විතර දවසට එනවා කියලා. මට ඕනේ කොහොම හරි මං ගැන පත්තරේට ලිපියක් දාගන්න. අඳුරන කෙනෙක්ගේ උදව්වක් නැතුව ඒක කරගන්නත් අමාරුලු. වැඩිමලා ඉංජිනේරුවෝ වුණා නම් ඔය පවුල ඔයිට වැඩිය හොඳ වෙයි නේද අම්මේ? ඒගොල්ලෝ හරි වැදගත් මිනිස්සු. ඔය දැන් ඉන්න ගෙයින් එනවටවත් කැමති නැහැලු. බලෙන්ලු එන්නේ. එහෙනම් අයියා මේගොල්ලෝ එහෙන් එන්නේ? වැදගත් මිනිස්සු හොයන්නේ වැදගත් තැන්. ආ අනේ නේ නේ. දොරටු පාලය හෙල්ලෙ තියාගත්තා වගේ මෙතන ඉන්නේ නැතුව පාලයන් ගෙට. ప్రవేశ వెరీ కేర్ఫుల్లీ ఎలియన్ ఎలియన్ తొందరగా ఉన్నందుకు బాగా స్తుతి තමයි අයියා. හරිම නිවිච්ච තැන්පත් එක්කෙනෙක් වගේ නේද? ඒත් අපරාදේ නියා සිගරට් බොන්නේ. ලොක්ක අක්ක කොහොමද දන්නේ එයා සිගරට් බොනවද කියලා? නැත්තම් ගිනි පෙට්ටිය අරන් ගියේ. අම්මේ. ඉවරද අම්මේ? තාම නෑ. පිළිමිනි. ගියදර ආස්පස් කරන්නවත් තේරෙන්නේ නෑ. අම්මේ අපි කින් ටිකක් උදව් වෙන්න. උඹලා ඕනේ නෑ. මම බලගන්න. අම්මේ අර කට්ටිය ඇවිත් ගිනි පෙට්ටිය ඉල්ලන් ගියා. එනත් ඉස්සෙල්ලා අර බඩුවක් ගිසඳුනාද? කෑ ගහන්න එපා අම්මේ. එයා පැත්තට ඇහෙවි. අලුත්ම අලුත් ගිනි පෙට්ටිය. දැන් අපි විපත්තු කරන්න මොකෙන්ද? මං ගිහින් ඉල්ලගෙන එන්න. එපා. එතකොට හිතයි මේ ගෙදරටම තියෙන්නේ ඔච්චරයි කියලා. අම්මේ ඒගොල්ලන්ට තේරිකක්වත් අක් කරලා දෙමුද? කය ගහලා කතා කරන්න එපා සුරංගනි. මේ පිටියෙන් එහා පැත්තට ඔක්කොම ඇහෙනවා. අම්මේ
මංගිල තේජික පක් කරන්නද මං හදන්න එපා එපා දැන් මම හදන්න එපා ලොරිය ගියයින් පස්සේ හදපල්ල නැත්තම් තේ හතක් අටක් හදන්න වෙනවා අම්මේ ඒගොල්ල කන්නේ කොහොමද දන්නේ කටින්නේ නෑ මං කිව්වේ ඉතින් ගෑනු කෙනෙකුත් නැති එකේ උයලා දෙන්නවත් කවුරුත් නැහනේ පව් අම්මේ අද රැයට අපේ ගෙදරින් කෑම දෙමුද ඉන්න තිස්සෙලා කාට ගන්න ඕනේ එතකොට මේ මිනිස්සු ඉතයි අපි කිසි කරුණාවක් නැති මිනිස්සුයි කියලා කෑම වේලක් දෙනවා නම් හොඳට දෙන්න ඕනේ නැත්තම් ඒක ලොකු අඩුපාඩුවක් අනිත් එක පළවෙනි කෑම වේලෙන් මිනිස්සු කොච්චර දේවල් මැන ගන්නවද ඕකනේ මං ඒ දවසලම කුකරි ක්ලාස් යන් කියලා කිව්වේ කොහේ ඒකට ඉඩ දුන්නේ කෑම වේලක් දෙන්න කුකරි ක්ලාස් යන්න ඕනද එහෙනම් අම්මා කිව්වේ පළවෙනි කෑම වේලෙන් තමයි ඔක්කොම මැන ගන්න කියලා ඉතින් අපිට උයන්න පියන්න පුළුවන්ද බැරිද කියලා මිනිස්සු දැනගනින් ඕකේ ලොක්කක් ඔයපු කෑම කෑවොත් ඔය මිනිස්සු ගෙදරට තරලා යනවා අප මේ යන්නේ මම මුයමංකාරය කෑ ගහන්න එපා ළමයිනේ ඔය මිනිසුන්ට දිගටම කෑම දෙන්න පුළුවන් අපට ඔය තාත්තලා පුතාලා කොහෙද තනියම උයාගෙන කන්නේ අම්මේ අපිට හොඳ ආදායමකුත් හම්බ වෙයි නේද බත්ති ගානක් රුපියල් 7ක් 8ක් වුණොත් වේල් 3ට රුපියල් 25යි එතකොට මාසෙට රුපියල් 750යි වාසි වැඩි එක පිඟානකින් රුපියල් 2ක් විතර තියෙනවා අපිට ඔය ඉන්ජිනියර්ස්ලා රැයට බත් කන්නේ ඒගොල්ලෝ කන්නේ මේ කෝසස් අරව මේවා කැරට්ටාලේ ඇඹුවා බෝංචි කරල් දෙකක් දෙපැත්තෙන් තිබ්බා තක්කලි පෙත්තක් ගත්තා තිබ්බා බටර් පාන් පෙත්තක් ගත්තා තිබ්බා දුන්න ඇයි මස් හරි මාළු හරි හා නිකන් ඇති අය කරනවානේ ඔය කිව්වට බත් කයි අම්මේ මොනවා මත කතා කරගත්තා නම් හොඳ බිස්නස් එක අපි තුන් දිනක්ම ගෙදර ඉන්නවනේ ඔය මොනව හරි වෙලා දෙන්න බැරි අම්මේ දැන් නම් බඩු බාලා ඉවරයි වගේ අංකල් යස් අංකල් දැන් කෑම බීම එක කොහොමද කරන්නේ මොනවද පුතා ඉන් ද මෝර්නින් වී ආර් ගෝයින් අවුට් උදේට අපි එළියට යනවා කමින් හෝම් ඇට් නයිට් ඔන්ලි අපි හවසට තමයි ගෙදරට එන්නේ අංකල් රැට කඩෙන් ගන්න නැතුව නරගඳ ගයක් එහෙම සූදානම් කරගත්තා ගුඩ් පුතා ගුඩ් බට් හවු මට දැන් හොටෙල්ස් වලින් කාලය ඇති වෙලයි තියෙන්නේ හෝටල් ඔක්කොම කුණු බැක්ටීරියනේ අංක මං දන්නවනේ පුතා මං දන්නවනේ හංකුන් මිටි හතරට පාට කපනවා ගුමයි මඩයි පනෝයි එක පතෝල කරලත් හදන්නේ මේ විදියට පොල් කුඩු වලින් සම්බෝල හදනවා ඔය නිසාම මං සමහර හොටෙල්ස් වලට විරුද්ධව නීතිමය විදියට කටයුතු කරලා තියෙනවා you know පුතා because I know the law අංක මං අඳුරන හොඳ ගයක් තියෙනවා මං කතා කරලා දෙන්නද ගුඩ් පුතා ගුඩ් ගෑණියෙක්ගේ අතින් වෙන කෑම වල අමුතු රහක් තියෙන. වලල්ලක් දාපු අතකින් මං කාල නැ ඇන්ටි මලාට පස්සේ. අංකල්ට මතකද මං කිව්ව දවස් හත්ද මේ මගේ යාළුවෙක් මේ පාරේ ඉන්නවා කියලා. ඒ ගෙදර පිඟන් ගානට කෑම දෙනවා. මට ඕනනම් පුළුවන් කතා කරලා සූදානම් කරලා දෙන්න. ෆයින් පුතා ෆයින්. කතා කරලා ලෑසි කරලා දෙන්න. හරි. මං අද අනිත් ගමන් ඒක ගැන කතා කරන්නම්. මට පුළුවන් එක කරන්න. Yes, very good, very good. එහෙනම් අංකල් ඔක්කොම හරිනේ? Yes. එහෙනම් අයියන්න. Okay, thank you. මචං
මහත්තයා මහත්තයා එහෙනම් ප්‍රදීප් මහත්තයා ඕකේ ඕකේ ඇන්ටි අපි ගිහලා එන්න ඇන්ටි මේ ටිකක් දාන්න කියලා හිතුවේ ගිහලා යන්න නෑ ඇන්ටි වැඩ වගේක් කරගෙන ඉඳලා හරි අපි සර්ලා හොඳට බලා ගන්න ඕනේ ප්‍රදීප් මහත්තයා අපි එන්න එන්න අයිට් අපියා අංකල් මං එන පණිවිඩය කියන්න ඕකේ